හඳේ තනියට හඳ ගාවටම වෙලා තනි රකින්න තනිතරුව අද ඇත්තෙම හරි එළියයි වෙන කවරතාවකටත් වැඩිය ඒ ගැන හිතන අතරවාරේ තමා හිසට තම අතමය සෙවණැල්ල කියන්නෙහි මරුණු කයට තම සොහනය කුඩ හෙවණ යන්නත් මනාව උචිත නොවන්නේ දැයි යන හැඟීම මගේ හිත मटा थोरा आक्रमणे कले मारया इदिरिये पेरदुन हंदा अविवादेम मारयाट यटत्वन बव अंगवन्न देमु सुदु कोडिवागे तीरु तीरु केपु सुदु पोलितिन रेल वटा पिटावम अल्ला बेंद वटकोट तिपुनु पेरलु पस्वत वेली नुमेती अलुत सोहन दिहाव ए असलम अरलिय गहकट पिटती बला हिंदीन अतर वारे दी जीविते मवेला हुस्मत यावेला तिबुनु बेंदीम की यकनं में पोलवत याटवेला सेंगव गिहिं एद्द एत्तितिं मगे यकिया मुके क्वत्नेती मगे पपुवत सोहन बिमे अतरिन पतर सुदु कोक्कु वागे नगी हिटिन सोहन कोत केही प्यात मा इदिरी एती अलुत सोहने वटा तबा ऐति अलंकार मल वडं तुना थेरुनु कोटे बालु बाल्लेक नति सोहन बीम वागे म पालु अट गोहिं सोहन बीमे गया खदाने यकाट बाय नति मिनिहाय कियान नहे माय हिते पैल बंदी नट ऐह की तरम हाय हत्ती ऐतियक मे हातलिस आउरुद्दटम तावम मटनम मुने गहीने इने गसाउन्न बुलत मडिस्सलिंग एदगत बुलत कुले अगमुल कडादमा पदमट हुनु गागत्मा तरमक पुआ कैलक केकला एंगिली दिकिन हक्क कोनट उबागत्ते मट नियमित वेडय देयने केला आरंभ कुरांट ඔය මැරිච්ච ගෑණි දුප්පත් එකී උනාට ඔය ආවයි කියන ඇත්තෝ මහ ලොකු ලොකු ඇත්තලු බං රැවෙලා ගොහින් බලහන් වැඩකට ඇති යමක් මිනි පෙට්ටිය අස්සෙන් හොයා ගන්න බැරි වෙන එකක් නැ මිනි පෙට්ටි සාප්පුවේ අයිතිකාරයා වෙච්චි සෝමපාල අයියා මට අද හැන්දකුරේ එහෙව් කතාවක් කියා සොහොනට පිටත් කරේ උවේ हवस भूमदानेट कलिये मेरुनु अम्मांडिगे गे दिहावट एदुनु एक एक ताले कार बार दुटु हांदवेंटोने मतत कोहेद मीट वडा आगिये मुल्वल ओने कमा उदुलु केटी एककलाम तव तव एववा मेववा टिका सोहंबी में अरलिये गह पामुल वहां कोरला तियां इन्ने अदेये दोहक इंदां नोने के हैंदे कुरेम सोहनेट गाटला वहां वेला उन्ने पदमट अंदुर वेटेन काल तक 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 खंडिंग अतरें पतर इगिल्लेन वावले के हंडा तेक्कम नागे गैनी पिटी कोटान नवागे तिका बुरला नातर वेवी आई मत दिंग किंग आई मत पटां अरं बुरांट त्यागन बालु रैनक के हंडा एहन वाय रेंड में पालु खनत्ते वेन मुन सद्ध एहेंड दे उन्नु तनी नेगिटला अलुत वललापु मिनिया लंगट सेंदु कुरावी तराई मगे एस्केडी देक हीएं अतैरीच्च इहिस देकाक वागी दुआंगे हुं नतरवने सोहन वटे तिब्ब मल वडंतुन दिहावट हैके अक्नेतु वकी वैकी एव आईता इहल मिलगन नक्केवा गत्तु अबावनां एवितराग निवे ओनी तनक बाय नेतु वकी वैकी मे मल वडंग तव देदोहक बाय नेतु त्यागत है कि वग तुन दोहक कुनत अमारुएं कार्य बेरिवे ने कक ने मोकटत कियला मिनी पेटी सापुट एन्न गिया नंग होंदा गानक अतट गंड बेरी नेति बावे इस्तीराई
මල්වඩන් තුනම එකට අල්ලලා එක මුල්ලකින් තබා තියා හීන් සැරේ කෙටි උදැල්ල වලට ලංකොලේ වැඩේ ඉක්කම් කරගන්න ඕනි හන්දා රාත්‍රිය හන්දාය කියලා නෑ හන්දිපත් රුදාවකුත් කරුමෙට වාගේ තියෙන හන්දා එහෙන් මෙහෙන් දාඩිය බින්දු යාන්තමින් රූටත්ටි මිනී වලින් භාගයක් කාරිය ගොඩ දාලා අහවරයි ඩිංගක් උදුලු කෙටිය තියාලා වලෙන් මෑ තුනත් හරි දැක්ක දෙයින් ඇඟේ මාළු නටන්න පටන් ගත්තේ කේන්තියටම මහන්සිය කොයින් ගියාද නැති වෙති හේ මේ මොකද ඒ පොඩි එක පලහකට ආවම් මෙතන ඔබ දන්නවද ඔය අතගාන මල් වැඩම කී දහක් වටිනවද කියලා 50කට ඔක කිලිටි නොකර රෑ මැදියමත් වෙච්චි කොට කොළු ගැටේ සොහොනේ ඉන්නවාය දැක්ක එක නම් අරුමයක්ම තමයි ඒත් ඒ ගැන හිතනවට වඩා විකුණ ගන්න තියෙන මල් වැඩමේ මල් අතගගා ඉන්න එකව එතනින් අහක් කරලා මල් වැඩම බේර ගන්න එක මට වටිනවා උදළු කෙටියත් උසාන ටිකක් දුර ඒක පස්සෙන් එලවාන ගොහින් ඒකව ඈතකට පන්නා දමා ආවේ ආන් ඒ ගහන්දා සොහනට බැහැගත්තා කොටන්ට ලැබුණේ එක් උදළු පාරයි සිරිසිරි හඬින් හාරා ගොඩ තමා තිබුණු පස් කැටි රූට රූටා ආයෙත් වලට වැටෙන්න පටන් ගත්තා හිසෝසවා ඒ දිහාව බැලුවත් හරි දැක්ක ඒ පොඩි කොල්ල පස්සේ මං ආයිමත් උදළු කෙටිය උරුක් කරන් එලවාන දුවගෙන ගියා ඒත් මේක නවතින්නේ නෑ ඈතටම එලවා ආවත් ආයිමත් සොහන ළඟටම පැමිණ මට කොළපම් කරනවා ඒක සොහන වටේ දුව පනිනවා එහෙමත් නැත්තම් මහ ගොඩක් වටින මල් වැඩමක් බිම ඇද දමනවා ඒත් නැත්තං හැරූ පස් යලි සොහනට වට්ටනවා ඒත් නැත්තං හුලඟක් වායේ ඇවිත් මගේ ඇඟේ වැටි සරුම් කෙටිය බිම වට්ටා දමනවා ඌ කරන්නේ එකම කෙලියක් ඉතින් එතනින් එහා එක් පස් පිඩල්ලක් කොටා ගැනීමට ඔහු මට ඉඩ දෙන්නේ නැහැ ඔක්කොටෝ මහපංකාරී වන්නේ මං කොච්චර බැන වැතුනත් මේක මීක් සත්‍යයක් කරන්නේ නැ නේද? ඉතින් මගේ යකා ඉහමුදුනත් පන්නලා නගින්නේ ඕන් ඔය වෙලාවටයි. විටක පස්සෙන් එලවාන යන්නත් විටක අත තිගෑර පස් කුට්ටියකින් හෝ ගලකින් දමා ගසන්නටත් මා උත්සුකවවත් ඒ හැම එකකින්ම මේ වස කොළුව බේරෙන අපූර්ව නම් කියලා වැඩක් නැහැ. ඔහෙ හිටු නැහැදි චොකොල්ලා ඒකම පෙරළූ පස් කුට්ටියක් අතකින් උසාන ඒකට ගහන්නේ කියා වලින් එලියට පා තැබුවත් හරි කරා සද්දෙට පැමිණ සොහොනේ ගේට්ටුව ගාවින්ම නැවතු බයික් එකකින් බැහැගත්තේ එක මිනිහෙක් සරමක් පමණක් ඇඳ හිටි උගේ දෙපහේ පා වහනක්වත් නැති හැඩයි හඳ එළියට පවා පෙනෙන ඒ කිරි පැහැති සම දෑස් වැසු උපැසියවල මෙන්ම හැඳවුන් සරමේ පෙනුමෙන් පවා ඌ වැදගත් එකෙක් විය යුතු බව සිතුණත් ඌ එන්නේ මේ දිහාවට වීම නම් මා බොහෝ සෙයින් කලබල කර වූවා චාටුවෙන් උදව්වක් ගැනීමට හෝ මෙච්චර වෙලා වද දෙති ඉඳපු අර පොඩි එකත් පේන තෙක් මානෙකවත් නැහැ මෙතන සිටියෝතින් මිනිවල හැරූ එකාය කියා හිරේ විලංගුවේ වැටි මිස බේරුමක් නම් නැහැ එහෙමයි කියා මෙතන දමා ගියත් භාගයක් හාරා ඇති වල කොහොමත් ඔහු දකින්නවා නොඅනුමානයි වෙන එකකට වෙන්න ඉඩ හැර වලයට ඇති දෑ සෙවීම කෙසේ වෙතත් මල් වඩම් තුනවත් බේරා ගැනීම කල යුතුයයි කියා හිතු නිසා
මල්වඩම් තුන දෑතින් අල්වා ඇදගෙන සොහොනිනුත් සෑහෙන දුරක් දිව ගොස් තමා මං ආපහු පස්ස බැලුවේ මල්වඩම් තුනෙන් කීයක් හෝ හොයාගත හැකි බව නම් හැබෑව ඒ තිතින් ආපහු ගොහින් අර මිනිහා ගෙහුන්ද කියා බලා එන්නේ කියා ඊටත් වඩා හිත වද දෙන හන්දා මල්වඩම් තුන කැලේට කර හංගා තියා ආමත් හෙමින් සීරුවේ සොහනට ගෑටුවා හීනියට ඉකිබින්දින හඬත් හයියෙන් හුස්ම වැටෙන හඬත් කුටු කුටු ගගා මොන මොනවදෝ මුමුණන හඬත් පිස්සෙක් මින් වලවටා කැරකි කැරකි අතෙන් පයින් ඔක්කොගෙම පස් දම දමා යලි වල වසා දමනවත් නොනවතීම කරන ඒ මිනිහව ඈත තියාම දුටුවාම පසෙක දමා දියු උදළු කෙටියත් ඇන්න ගොහින් ඒකගේ ඔළුව මැදට පත බාණ්ඩ හිතුනේ පැයක පමණ මගේ මහන්සිය නේද මේ මිනිහා ආයමත් වලලන්නේ හිතෙති පාර බල්ලෝ මරුණාමත් මගේ අම්මට ඉන්න දීපයි යකුනේ වල වසාතියා ඒ මත වැටි හඬන ඌ එසේ කියා කෑ ගැහුවාම නම් මගේ පපුවත් මොකද්දෝ වී ගියේ මියදුණු අම්මා නැති දුකට සොහොනට ඈ බලන්ඩ පැමිණි පුතෙක් මෙලෙස තම මෑණියන්ගේ සොහොන ගොඩ දමා තිබෙනු දැක්කහම කුමන වේදනාවකින් පිච්චෙන්ඩ ඇද්දැයි අම්මා මැරුණු එකෙක් ලෙස මටත් හොඳාකාරවම දැනෙති ඕ ඒ හන්දාම එතනින් පිටව ආපහු මං එන්ඩාවේ මිනි වලවල් හරන්ඩ ආයනං කිසි දිනක යන්නේ නෑ කියා තරේ සිහි තබාගෙන කොහොමින් කොහොම හරි හඳ එළියට පින් සිද්ධ වෙන්න මල් වඩම් තියා තිබූ තැනට මං ආයමත් හෙමින් සැරේ කිට්ටු කළා මල්වඩම් තුන තියා තිබූ කැලේ මැද්දෑවෙන් මල්වඩම් තුන පාළු වැලිපාර මැද්දෑවට ඇවිත් විතරක් නම් මදැ අර නැහැදිච්ච පොඩි එකා ඒ මල්වඩම් දෙකේම මල් එහෙම පිටින්ම ඇද උගුල්ලා ගලවා දමා තිබුණා තුන්වෙනි මල්වඩමෙත් බාගෙට බාගයක්ම මල් දැනටමත් ඒකා උදුරා දමා හමාරයි ඇගේ නහරයක් නහරයක් ගානේ කේන්තියේ මාළු නටද්දී අහක වීසි වී තිබුණු තඩි පොල්ලක් දෑත බදල අල්ලගත්තුමා කෑක් ගහගෙන ඒ කොල්ල උන්න තැනට පැන්නත් මටත් වඩා වේගෙන් ඉස්සරහට දුවන්ට ගත්තු පොඩි එකා පස්සෙන් අඩියට දෙකට දුවන්ට මාත් හපනෙක් වුණා තමයි ඒත් කොහෙද මට ඒකට තරම් හයිය හත්තියක් මගදි හති වැටිලා ලයිට් කණුවකට හේතු වෙච්චි මං පස්ස නොබල දුවන කොළුව දිහා බලාන උන්නේ අද දවසම විනාශ වුණාය කියා දැනෙන පසුතැවිලි වේදනාවක් පපුව පුරා දුවති එහෙම්මම ලයිට් කණුවක් දිගේ රූරා ගොහින් බිමින් ඇඳිගත්තුමා රෑ මැදියෙමෙත් ඉහින් කණින් බේරෙන දහඩිය බිම වැටි තිබිච්ච පත්තර කොලේකින් අල්ලා පිසදමා පත්තර කොලේ වීසික්ක කොරණ්ඩේ කියා අත එසවුවා පමණයි එහි දුටු හුරු පුරුදු මූණු පොඩ හඳාම ආයමත් එය ඇදලා අරන් දිගහැර බලා උන්නේ කොහොමද මේක සිද්ධ වුනේ කියලා හිතා ගන්න බැරුවයි අනිච්චාවත සංකාරා රිසඳු හේෂාන් වීරමුණි උපත 2010 3:30 විපත 2019:31 මෙච්චර කල් මගේ වටේ නටනට උන්නු කොළු ගැටයාගේ මූණ ඒ මරණ දැන්වීමේ
හරි ලස්සනට සටහන් වෙලා තිබෙන දුටුවේ දාඩිය තම තමා තිබ්බ මගේ ගත සීතල වෙලා වේවුලණ්ඩ තියාගත්තත් එක්කමයි අර ගිය සුමානේ පොඩි කොල්ලෙක් මැරුණේ ගඟේ ගිලිලා ආන් උගේ ආච්චි අම්මා දමිය දිලායි කියන්නේ දුප්පත් මිනිස්සු අඩු ගානක පෙට්ටියක් හදලා ගනින් පෙට්ටි සාප්පුවේ මුදලාලි දෙතුන් දොහකට කලින් එහෙම කියූ බව හීනෙන් වගේ මට සිහි වුණේ එවිටයි එහෙනම් අත්තම්මාගේ සොහන කඩන්ට නොදී මාව වලක්වන්න ඇත්තේ අර මිනිහාට නිදාගන්න නොදී නිදාගන්න ඇඳගත්තු සරම පිටින්ම සොහනට කැන්දාන එන්න ඇත්තේ මේ පොඩි මියදුණු එකාගේ අවතාරෙමයි කියා හිතෙති ලයිට් කනුව පාමුලම හතර ගාතින් වැටුණු මට බයටම සිහි නැති වෙලත් අහවරයි